තාත්තා එදා මට ටොක්කක් ඇන්නා. ඒ ටොක්ක ඇන්නවත් එක්කම මට මේ ඒ වෙච්ච දෙයට මට තමයි හරියටම චාරිත්‍ර කරන්නේ. ආයි නෑ උතුර බලන් කිව්වොත් උතුරම තමයි ආයි. මා බාල කාලේ අපේ රටේ දක්ෂ රංගන ශිල්පිනියක් අපිත් එක්ක ඔන්න එකතු වෙලා ඉන්න. දැන් රංගන ශිල්පිනියක් කියලා විතරක් ඇව කොටු කරන්න බෑ බොහෝ ශේෂ්ත්‍රයන් වලට. ඒ දක්ෂ නිසා හිමාලි සයුරංගි අක්කේ අයිබෝන් සුබදසනක්. මේ දවස්වල කාර්යබහුලයිද? මොකද ඇත්තටම හැම දවසකම කාර්යබහුලයි. ගොඩක් වෙලාවට වැඩ නිසා නෙවෙයි. ඉතින් මම අම්මා කෙනෙක් විදිහට දියණියක් ඉන්න අම්මා කෙනෙක් විදිහට ටිකක් කාර්යබහුලයි. ශේෂ්ත්‍රී වැඩ වලට වඩා දියණියගේ පාසල් කටයුතු අමතර පන්ති වගේ දේවල් හින්දා ඉතින් මම ටිකක් අවිවේකී. ඕනම අම්ම කෙනෙක් තියෙන රාජකාරිය ටික ඇයටත් තියෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් එහෙම වුණාම කොහොමත් අර බිසි අම්ම කෙනෙකුනම් කොහොමත් බිසි. හරි, අපි යමු පුංචි කාලේට. මතක පුංචි වයස කීයද අවුරුදු? ඒ කියන්නේ හැම පිළිවෙලින් මතක නැහැ. හැබැයි සමහර සිද්ධි මතකයි. මට මතකයි අවුරුදු 5 වගේ ඉඳන් වගේ මතක තියෙනවා. කොහෙද ඉපදෙන්නේ? කොහෙද පලන්නේ? මම ඉපදෙන්නේ රාජකිරියේ. එතකොට මගේ තාත්තා මුලින් ගුරුවරයෙක්, පස්සේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ උසස් නිලයක් දරුවා. ඉතින් මගේ මම ගෘහණියක්, පවුලේ අයියත් මල්ලිත් මමත් තමයි ඉන්නේ. ඉතින් අපි බොහොම ඉතින් සාමකාමී පවුලක්. ඒ කියන්නේ දැන් අයියයි මල්ලි දෙන්නම මේ පිරිමි ළමයිනේ. එකම ගැහණු දරුවා ගෙදර. කොහොමද දැන් මේක දැනුනේ? කොහොමද මට ලොකු විශේෂත්වයක් කොහොමත් තිබුණා. මොකද මට හිතනවා පිරිමි ළමයි දෙන්නට වඩා අම්මා ගොඩාක් අවධානය තාත්තගේ වුණත් මට හම්බුණා කියලා බුදු ඒගොල්ලන්ටත් එක තේරෙන්නේ ඇති. ඒ වුණාට ඉතින් සාමාන්‍යයෙන් අර ඒක එහෙම තමයි නේද? ඒකින් ගොඩක් වෙලාවට ඉතින් අම්මා හරි ආසයි මට කේක් ඇඳුම් අන්දවඬ ගවුම් මස්ස මස්ස ලස්සනට කොණ්ඩ දදා. ඉතින් හරි ලස්සනයි. ඉතින් මම පොඩි කාලේ අර මේ පොඩි හරි හුරතල් ළමයෙක්. ඉතින් ඒ නිසා මේ අහිංසක ළමයෙකුත් කිව්වොත් හරි ගොඩාක් දඟ නැහැ. මේ ඉතින් ඒ නිසා මේ විශේෂත්වයක් නම් හැමතිස්සෙම අම්මගේ අයිය මට වඩා ටිකක් වැඩි මල්. එතකොට අයියගෙනුත් නිතරම එක ලැබුණා, ආදරේ ලැබුණා, ආදරේ ලැබුණා. මල්ලිකින් එතකොට මල්ලි මමයි නම් කියලා වැඩන්නේ ආයිකතු වුණොත් ආයි කොම් රණ්ඩුවක්ම තමයි. ඒ කියන්නේ මල්ලි හරි දඟයි. මේ ඉතින් එයාට හරියට තිබුණා මේ එයාට ආදරේ නෑ ගෙදර ඔක්කොම අක්කට තමයි එහෙම කියලා කම්ප්ලේන්ට් තිබ්බා. ඉතින් ඒ හේවත් එක්ක ඉතින් මල්ලි ගොඩාක් මේ එකතු වුණොත් අපි දෙන්න බලියකින්ම තමයි ඒක ඉවර වෙන්නේ. හරි, එතකොට මේක බේරන්නේ කවුද? අයියාද අම්මද තාත්තද කවුද? නැදී අපි අපිම තමයි බේරගන්නේ. ඊපස්සේ තිකනේ දැන් මට මල්ලි ගැහුවොත් ඉතින් මම ගහන්න යන්නේ නැහැ. මම අඬනවා, කොකුණ ඉතනවා, කෑ ගහනවා, ඒ වගේ දේවල් කරනවා. හැබැයි කවුරු හරි පිට කෙනෙක් යාළුවෙක් කරවිලා එතකොට මල්ලිට වුණ හරි කරොත් මට ඉන්න බෑ. මල්ලිට මොනවත් කරන්න දෙන්නේ නැහැ මං. කියන්නේ මල්ලි මමයි ඕන දෙයක්. හැබැයි අම්මවත් මල්ලිට ගහනවට කවුරු හරි පිට කෙනෙක් ඇවිල්ලා මල්ලිට ගහනවට ඒකට ඉඩ දෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ වලියට වෙන කෙනෙකු සම්බන්ධ වෙන්න දෙන්නේ නැහැ. ඒ ආදරේ ඉතින් තියෙනවා. අක්කගේ ආදරේනේ මල්ලිට එහෙම තියෙනවා. දැන් වඩා කිට්ටු මල්ලිටද හිමාලියක් කියන්නේ අයියටද? අයියට තියෙන ගරුත්වය. මොකද මට අයියා අවුරුදු 9ක් 10ක් විතර වැඩි මල පේජ් කැප් එක. එතකොට අපි අපිට තේරෙන වයසකදී අයියට හොඳට අවුරුදු 15ක් විතර මට පහක් කියන්නේ. එතකොට මේ අයියත් හොඳ තේරුම් ගැනීමක් තියෙනවා. දැන් අපේ දඟ වැඩ. එතකොට අපිව එයා හරියට හරි නියුට්‍රල් එක්කෙනෙක්, හරිම කලබල නැති, හරිම තැම්පත් කෙනෙක්. එතකොට එයා අපි අපිටත් එයා දෙමාපියෙක් වගේ තමයි. දැන් අම්මයි තාත්තයි අයියයි කියන තුන්දෙනා අපිට වෙනසක් නැහැ. සහෝදරෙක්ට වඩා අර ලොකු ගරුත්වයක් එයාට අපි දෙන්නම තියෙනවා, අදටත් තියෙනවා. මොකද එයා අපිට උගන්වනවා, අපි පන්ති එක්කන් යන්නේ. ආ ඒකින් හරි සපෝට් එකක් දුන්නේ. අපිට වඩා ගොඩක් වැඩිමල් නිසා අම්මට ලොකු සපෝට් එකක් දුන්නා.
ඉතින් මං හිතන හැබැයි එකතු මමයි මල්ලි මොකද අපි දෙන්න තමයි කරන අර ඔක්කොම ටික අවුරුද්දයි මම බාල මල්ලි එතකොට අපි දෙන්න කරන මේ දේවල් නිසා අපි දෙන්නට දෙන්න ඕනේ ඉඳි කට්ටයි නූල වගේම තිස්සෙම ඕනේ හරි දඟ වැඩ කරන්නේ දෙන්න ගහගන්නේ දෙන්නනේ අපිට කියන්නකෝ මල්ලිත් එක්ක එකතු වෙලා කරපු දඟ වැඩක් පුංචි කාලේ ගෙදරදී මම ඇත්තට දඟ වැඩ කළා නැහැ මල්ලි තමයි ගොඩක් කරලා තියෙන්නේ කියන්නේ මල්ලි එක සැරයක් කුමාරිය පිටි පිටි කනවා අපි නමත් කනවා අයත් කනවා එදා පාර පිටි මේ ටින් එක අරගෙන එයාර පොල් අපි පොල් දාන මේ පෝරණුවක් වගේ ගත්තේ නේද මියා එක අටට වෙලා පිටි කාලා දැන් අපි කතා කරනවා කතා කරනවා අම්මා අඬනවා කවුරු හරි අරන් ගිහිල්ලා කියලා හැංගිලා මමත් අඬනවා දැන් මටත් මල්ලි ඕනේ නේ දැන් මල්ලිටත් අවුරුදු 3ක් 4ක් විතර ඇති ඊට පස්සේ කොහොම හරි මම මට මතක් වුණා පිටි පිටි දැන් අපි මමත් කන්න යනවා පිටි අරගෙන උතෙන්ට තැන ඉතන බලනකොට ඔන්න මල්ලි ඉන්න කටේ පිටි කතා කරගන්නත් බෑ ඉතින් ඔයගේ සිද්ධි ඇරෙන්න ඉතින් අර විශේෂ ලොකු දේවල් මතක නෑ අම්මා වසයිද තාත්තද වස අම්මා වසයි අම්මෝ ඒව දෙන්නේ නිකන් පෙනේර වලින් හැඳි වලින් පොල් කටු මේ හැඳි පොල් කටු අම්මට අපි මේ ඉකින මට මතකයි අම්මා ඉස්සර පොල් ගාන්නේ ලොකු මේසයක් උඩ නැගලා මොකද අපි අපි දෙන්න පොල් ගා පොල් ටිකවත් අම්මට ගාන්න දෙන්නේ නැහැ ඉකින අම්මා උතුර උඩ ඒත් අපි එල්ලිලා ඒත් බලන් ඉන්නවා අම්මා ඒ පුටුවක් තියලා නැගලා පුටුවක් ඒක උඩින් තියලා තමයි පොල් ටික ගාන්නේ ඒක නිර්මනේ මේසෙට තියාගෙන තමයි ඔව් පොල් ගාන්නේ මේ ඉතින් ඒ තරම් අපි දෙන්නගෙ ඉතින් හිතන්නකෝ අම්මට පොල් ටිකක්වත් ගාගන්න මොකද එක ළඟනේ මම අවුරුද්දක ගැප් එක අම්මගේ වැඩිපුර ගුටි කන්නේ මල්ලිනේ අම්මෝ නෑ මටත් කනෝ අහිංසක වුණාට අම්මා දැන් ගහන්න ගියාම කවුද හරි බලන්නේ අඬන් එන එකට ගහනවා ඒකට මල්ලි තමයි ගොඩක්ම කරන්නේ උන්ට දැන් මල්ලිට තරක් ගහන්නේ මොකක් හරි දෙයක් ප්‍රශ්නයක් එයා ගාවට කම්ප්ලේන්ට් එකක් කරන් આવුත දෙන්නටම ගහනවා ඒ ගහනවා කියන්නේ මේ කියන්නේ ඒ එන්නේ මොකෙන්ද කියලා හිතාගන්න බෑ කියන්නේ ප්‍රහාරය එන්නේ පොඩි කාලේ මම මේ කියන අවුරුදු 9ක් 10ක් විතර කාලේ එක්කෝ පොල් මිරික මිරික ඉන්නවා නම් පෙනේරේනවා හොද්දක් හැඳික ගන්නවා නම් හැඳෙනවා ඉතින් ඒ නිසා මේ සෑහෙන්න එක තිබුණා අපි දෙන්න ටිකක් කල්ලාන තාත්තගේ භූමිකාව කොයි වගේද තාත්තා කියන්නේ ඇත්තටම බෝධිසත්වෙක් වගේ මිනිස්සෙක් ඒ කියන්නේ චරිතෙම හරිම හොඳ ගති පැවතුන් දින හරි කරුණාවන්ත හරීම නිවිච්ච කෙනෙක් තාත්තා කියන්නේ ඉතින් තාත්තා දන්න අවුරුද්දක් එකමාරක් විතරනවා නැති වෙලා අපි අතරින් ඉතින් තාත්තා නම් කිසි දවසක මට හොඳට මතකයි පොඩි කාලේ තාත්තමට කවදාකවත් ගහලා නැහැ හැබැයි තාත්තා හරි පිළිවෙලයි ඒ කියන්නේ තාත්තා කියන්නේ ගත්තොත් දෙයක් එතනින් තියන්න තාත්තගේ මේසෙ උඩින් තාත්තා ලොකු හැකියාවක් කරේ ආරක්ෂණ සංස්ථාවේ එතකොට තාත්තා ස්ටේ අපි හිතමු පෑනක් ගත්තත් අපිට පෑන ගන්න පුළුවන් හැබැයි ඒ පෑන තිබ්බ තැනම තියානුන එක තමයි ආගේ රූල් එක මොකක් හරි තාත්තගේ මේසෙන් ගන්න කොලයක් ගත්තත් ඒක තාත්තා අපි තියන්න ඕනේ ඒක තින් දවසක් තාත්තගේ අර ඉස්සර තියපා තීන්ත පෑන් කියලා තියෙන තාත්තා අස්සම් කරන්නේ තීන්ත පෑනේ අර තීන්ත බෝතලෙන් අරගෙන මේකනේ ඕක ඉතින් පාවිච්චි කරන්න පොඩ්ඩක් අර ගුරුවක් තියෙනුනේ ඕක මම අරගෙන තුඩ කැඩුන එක වටින තාත්තට පරම්පරාවෙන් වගේ තාත්තට තිබ්බ දෙයක් තාත්තා එදා මට ටොක්කක් ඇන්න හරිද ඒ ටොක්ක ඇන්නවත් එක්කම මට මේ ඒ වෙච්ච දෙයට මට මුත්‍රා ගියා හරිද ඒ කියන්නේ මට එකක් තාත්තා ගහයි කියන එක කවදාකවත් තාත්තට ඔක්කක් හරි යන්නේ කියන එක මට තිබුණෙම නැහැ බලාපොරොත්තුවක් තිබෙන්නේ කොහොම කවදාකවත් එහෙම කරන්නේ ඊට පස්සේ මට එහෙම මම ඉඳගත්ත තාත්තට දුක හිතුණා ඒත්ින් පස්සේ මට කතා කරගන්න බැරුව ගියා ඒ කියන්නේ මට ටික දවස් පැය ගාණක් විතර යනකම් මම ඒක මට අදහා ගන්න බැරුව මම ඒක තාත්තා මට ගැහුවද ඒ කියන්නේ ඉතින් තාත්තමට එහෙම කරාද කියලා හිත හිතම හිටියද මට තේරෙනවා තාත්තා කන්නේත් නැහැ. ඒකට තාත්තා ගහන්නේ
ඊපස්සේ තාත්තා මට ඉස්සර තිබුණා මේ ජෙලි යෝගට් කියලා එකක් තියෙන ජෙලි යෝගට් වගේක් අරන් එන්න දැන් මට ගෙනල්ලා දෙනවා මම තාත්තා කතා කරනවා දැන් ඔයාට ඔව් චූට දුව කියලා මේ චූට දුව කියලා කතා කරනවා මම දැන් එන්නේ නැහැ මොකද මට දැන් ඒක ෂොක් එකක් අම්මා නම් කොහොමද ගහන එකනේ ඊට පස්සේ තාත්තට මාර දුකයි තාත්තට මොනවද තාත්තගේ කඳුළු දැන් මේ ගහපු දේසින් ඒක කවදාකවත් ගහලා නැද්ද මම හිතන්නේ අපි අයියටයි මටත් ගහලා නැහැ මට තමයි ටොක්ක කරි යන්නේ ඒකට දුක තාත්තට තාම ඉතින් මේ ඊට පස්සේ ඉතින් එයා මාව මේ ජෝගට් දීලා මෙව කළා ඊට පස්සේ ඉතින් හැමදාම ඔෆිස් වල එනකොට අර අර අරක වහගන්න ගොඩාක් දේවල් ගෙනත් දෙනවා අරන් එනවා ඉතින් ටික කාලයක් යනකම් ඉතින් ඒක මට තාමත් ඒක මතකයි මට අර ගහපු ඒ රිදිච්ච එකයි තාත්තගේ මූණ එතකොට මට ඉඳගෙන මට මුත්‍ර ගියා ඒක තාම ඒ ඉන්සිඩන්ට් එක යන්නේ නැහැ යන්නේ නැහැ තාත්තගේ ආදරේ ඒ කියන්නේ ආදරේ අර පුංචි හිතට දැනෙන්නේ එහෙමනේ ඒ තාත්තගේ හිතේ වෙනසක් නැහැ හැබැයි ඉතින් අර ඒක දරා ගන්න අමාරුයි පුංචි කාලේ තාත්තගේ ආදරේ ගැන මතක් කරනකොට මේ මොළියකගේ ඇස් දෙකක් තෙත්ලා තියෙනවා ඔයා දැන් ජීවිතුන් අතර නැති නිසා ඇත්තට මට ඒක දැන් හරි නිහඬ හොඳ මිනිස්සෙක් තාත්තා ඉතින් ඒක ඒ වගේ ඉතින් හරි අඩුයි මිනිස්සු කියන්නේ අපිට අපිට මදුරුවෙක්වත් මරන්න දෙන්නේ නැහැ ඒ කියන්නේ අපි මම ඉස්සර මේ ස්ප්‍රේ මොන හරි ගහනවනේ එතකොට තාත්තා කියන පාපුත්තේ රිදෙනවා කියන්නේ කර පුතුන් එහෙම ගහනවා ඉතින් තාත්තර හොරෙන්නුත් ගහනවා ඉතින් ඒ මට පෙන්නන්න බෑ ඔය පොඩි සත්තු එතකොට ස්ප්‍රේ මට නිතර තිම්මෙනවා ඒක ඒ තාත්තා කවදාකවත් අකුසල් කරේ නැහැ අපිට අකුසල් කරන්න දුන්නේ නැහැ හරි හොඳ පුරුදු ජීවිතින් කවදාකවත් බොරුවක් කියන්නේ තව කවදාකවත් මුදලක් කාගෙන්වත් ණයට අරන් එහෙම දේවල් නැහැ හරි පිරිසිදු ජීවිතයක් ඉතින් ඉතින් එයා මගේ කෙනකින් අපි තුන්දෙනාම හැබැයි අයියයි මමයි මල්ලි තුන්දෙනාට මේ ඒ ගතිගුණ තියෙනවායි කියන්නේ අපි කවදාකවත් අපි අපේ මල්ලි අපි හදිස්සියකට රුපියල් 500ක් අපිට හදිස්සි වෙලා මල්ලි ගත්තත් මගේ මල්ලි මට රුපියල් 500 දානවා මට රුපියල් 500 කියන්නේ ඒක අත මම 500 වෙන ට්‍රාන්ස්ෆර් කරා ඉන්නේ පුරුද්ද දැන් මගේ අයියා වුණත් එහෙමයි අපිට එහෙම ඒ ඉස්සර අම්මා තාත්තා කියලා දෙද්දී තමයි කාගේවත් දෙයක් දෙනවා කියලා දෙයක් ගත්තොත් අනිවාර්යෙන් ඒදී ඔයගොල්ලන් පුරුදු වෙන්න දෙන්න ඒක මම හිතනවා අපි තුන්දෙනාට මේක මේ තියෙනවා ඒ වගේ මේ බොරු කියන්නේ කවදාකවත් කියලන් තෝලන් අපි කියන්නේ අපි තුන්දෙනාට තුන්දෙනා එහෙම කියාගන්නේ ඒ ඒවත් අම්මා තාත්තා තමයි ඇත්තටම ගොඩක් වෙලාවට මේ ඒ දේවල් පුරුදු කරේ හිමාලියක් කිය දැන් අපි පාසලට යමු පුංචි කාලේ පාසල් ගැන අපි මතක් කරමු මම පුංචි කාලේ පාසල් ගියේ ශාන්ත අන්තෝනි කන්‍යාරාමයක් එක කතෝලික පාසලක් සිස්ටර්ස්ලා තමයි ගෙන්නුවේ ඉතින් ඒ පාසල තුළදී ඉතින් අධ්‍යාපනයට අමතරව අපිට වෙන කිසිම මේ බාහිර දේවල් හරියම අඩුයි අපි හරි හිමින් ගියේ මේ අපේ යුනිෆෝම් එක හරි දිගයි කියන්නේ අර ඒ වගේ හරි විනය තද්ද නීති රීති මාලාවකට තමයි මේ කරේ ඉතින් අර අපේ අම්මා එහෙම පාසලකට තමයි මාව දැම්මෙත් මුලින් ඊට පස්සේ තමයි මම අනුල විද්‍යාලයට ගියේ උන්ගේ අනුල විද්‍යාලය ඉතින් ඒ පාසලට ගියාම හරිම නිදහස් බවක් දැනුණා මොකද කලාවට හැම දෙයකම පුදුම මේ උත්තේජනයක් ලබා දෙන පාසලක් ඉතින් මම ඉතින් හැම දෙයකම අර පැත්තෙන් කරගන්න බැරි වුණු හැම දෙයකම ඉතින් ඉදිරිපත් වුණා තරඟ වලට ඉදිරිපත් වුණා කාත්තික තරඟ ගායන තරඟ නැටුම් අර ඉස්කෝලේ එහෙම අධ්‍යාපනයට පමණයි බාහිර දේවල් හරි අඩුයි ඉඩකඩ තිබුණා ඉතින් ඒ නිසා මේකේ ඉතින් අර මගේ නිවේදන පැත්ත එතකොට ගායන නර්තනය හැම දෙයක්ම තරඟ වලට ගිහිල්ලා මම ජයග්‍රහණය කරලා එතකොට ඔය ඉස්කෝලේ තියෙන තර කියන්නේ කලා උළෙලවල් එතකොට ජනමාධ්‍ය දිනේ වගේ දේවල්ට එනම් සිංහලට එහෙම යන්න පුරුදුනේ අනුල විද්‍යාලේ ඉතින් ඕක තමයි පාසල් කාලෙත් අර නිහඬ අර තිබුණා මල්ලිත් එක්ක විතරමයි අර දඟකම තිබ්බේ නැත්තම් අනිත් හැම වෙලාවෙම බොහොම මේ එතකොට දැන් මේ ස්පෝර්ට්ස් මොන හරි කළාද ඕක තමයි හොඳම වැඩේ මට කිසිම මේ ස්පෝර්ට් එකක් බෑ හරිද මං හරිම අර
කම්මැලි ළමයෙක්. මට මතකයි පීටී කියලා පීරියඩ් එකක් තියෙනවා. මං කරන්නේ පීටී පීරියඩ් එකට මොකක් හරි ලක් කරගෙන මේ ඔළුව තියාගෙන ඉන්න බඩේ අමාරුවක් ඔළුව කැක්කුමක් උන්න මොන හරි කියලා. අනිත් ළමයි තිය සෙල්ලම් කරන්න යනවා. එතකොට අපි ඉස්සර පොඩි ළමයින්ගේ මේ බීබ බෝතල් තියලා තියෙනවා. ඒ කියන්නේ අගෙදරින් ගේනවා බෝතල් පොන්න පතුරු පොඩ්ඩක් අම්මලා දොඩන් එක එක දේවල් රස බීම දාන මම මොනවද කරේ එනකොට ඔක්කොම අර හැමෙකෙම චුට්ටු චුට්ටු බොන්න දෙන් අහුගුණා නැත්නම් අර ළමයි හොඳට මහන්සි වෙලා දාඩි දාලා වෙලා බොන්න දෙනකොට පොඩ්ඩයි තින් තින් තේරෙන්නේ මම ඒ කාලයක්ම ඉතින් අර කරලා ති මං කියන මම වාගේ චුට්ටු බිව්වා කියලා කියනවා ඔව් ඉතින් ඊට පස්සේ මට මතකයි මාව අහම්බෙන් මන් දන්නේ කොහොම ඒක වුණාද කියලා රිලේ එකට තේරුණා ඒ තේරුණේ අර හතර දෙනාගෙන් එක ළමෙක් එදා ආවේ නැහැ මම හිටියර මොකක් හරි ළමයකට වුණොත් අර ආපදාවකදී එන්න හරිද මෙන්න මට දැන් කලිතමක් අන්දලා මේ විතර මේ ගහලා අපේ හවුස් එකේ නම්බර එකත් ගහලා ඔහොම කළා දැන් ඔන්න දැන් මම රියසල් අර මේ වගේ ඉන්නේ රිලේ එක දන්නා මම දැන් අර කවුරු බැරි වුණොත් ඉන්නවා කියලා ළමයට මොකක් හරි කකුලේ අමාරුවක් ඇවිල්ලා ඔන්න දැන් මන් තමයි අන්තිමට දුවන්නේ ඉන්නේ හරිද දැන් පටේට කට්ටිය අම්මලා ඔක්කොම ඉන්න දැන් හෙන මෙයා මේකකු ගැමකුත් ආව දැන් හරි දුවනු කියලා ඊට පස්සේ දැන් ඔන්න තුන්වෙනිය දුවගෙන ඇවිල්ලා අපේ එක්කෙනා තුන්වෙනියට දැන් මට මම හතරෙනි අපි ඉන්න පිටිපස්සේ මං බැලුවා මේක හරියන්නේ අනිත් දැන් අනිත් තුන්දෙනාම දිව්වා මං බැලුවා මේක බැටන් එක ඕනේ නෑනේ කියලා මම බැටන් එකක් දාලා අර ළමයාත් දාලා මං දිව්වා රිලේ එකක් කියන්නේ බැටන් එක අරගෙන යන්න ඕනේ අර ළමයා තිනවා මෙහෙම දික් කරගෙන යත්නම මමත් දුවනවා මම කරලා තියෙනවා මම තුනටද කොහෙද ඇවිල්ලා මම දැන් ඒ කරුණ මට පාඩ ලඩාංගල පිටිපස්සෙන් කවුරුට ගැහුවා අර හවුස් එකේ මිස් මොඩයා මේ රිලේ එකක් දුනොත් මොඩේ බැටන් එක දාලා කියලා ඒකින් අර එතකොට මම අවලංගු කරා තරගයෙන් අනිත් තුන්දෙනාට chance එක නෑ ඒ තුන්නටත් නෑ අපේ හවුස් එක මීවරයි එකේ ඉතින් එදයින් පස්සේ ආයිදුවන්නත් නෑ ස්පෝට් නෑ ගියෙත් නෑ මොනවටවත් ගියේ නෑ අපි පාසල් වේදිකාවෙටම බොහෝ සෙයින් නේද ඒක නම් හැමතිස්සෙම හිටියා ඒ කියන්නේ නැති දෙයක් තිබුණේ නෑ ඕනෙම දෙයකදී හිටියොත් හිමාලි ඒ ඕනෙම එකකද නවසිං වලටද රංගපාණ්ඩද සින්දු කියන්නද මෙහෙම එතකොට අපි පාසලේ හිටියේ අපි සංගීත ගුරුතුමිය දීපිකා ප්‍රදර්ශනී මහත්මිය එතකොට මම කරේ නැටුම් හැබැයි මට දැන් නැටුම් එකට ඉන්නවත් වගේ දීපිකා මිස්ගේ පන්ති එකට යන්න ඕනේ දැන් තියෙන එහෙම චිත්‍ර නැටුම් සංගීතයකින් එකක් නේ තෝරගන්න එකක් නේ තෝරගන්න දැන් මම නැටුම් වලට යනවා නැටුම් පීරියඩ් එක ගන්න හෙට නැටුම් පීරියඩ් එක දින එතකොට මට අගල දීපිකා මිස්ගේ පන්තියට යනවා අපි ආමුකුත් මට කියන්නෙත් නෑ මොකද මම හරි ආසයි කියලා දන්නවා තුමි එතකොට මම ප්‍රසිද්ධ කවුරුත් නෙමෙයි ඉතින් මේ හැම සංගීත නැටුම් දෙකම මං කරගෙන ගියා ප්‍රශ්නයක් ආවේ නැහැ හරි එතකොට රංගනය පිළිබඳව පාසලේදී කොහොමද තිබ්බේ ඒ කාලේ මේ අවුරුදු 10න් විතර තිබුණා ඉස්සර ළමා පිටිය කියලා ජාතික ගුවන් විදුලි සංස්ථාවේ ටෙස්ට් එකක් තියෙනවා ඒ ටෙස්ට් එකේ මම සමත් වුණා ඒ ටෙස්ට් එකේ මන් දන්නේ කොහොමද හැකියාව ආවේ කියලා කොහොම හරි නිවුස් හොඳට කිව්වා ඒකෙන් දෙනවා නිවුස් එකක් කියන්න රංගපාල පෙන්නන්න එහෙම ඉතින් ඕකට හමුනම හැමතිස්සෙම ස්කෝලේ ඇරිලා අම්මා මාව ගොන්දුලට ගෙනියනවා එතනින් ගොඩාක් ඉගෙන ගත්ත දේවල් අපි හැදුවා හඬ හැදුවා අපිට තනියෙන් සජීව ළමා පිටිය කියලා වැඩසටහනක් කරන්න දෙනවා ඒකේ තව එකක් තියෙනවා මේ රංගපාණි කුරුල්ලන්ට සිංහයාට කියලා මේ කිහිමෙම ඉතින් අන්න ඒ වගේ රංගනේ රංගපෑම කියන දේ හඬ පාලනේ ඒ වගේ දේවල් එකතු වුණා. ඉතින් ඒ වගේ විදිහට තමයි මම හිතට රංගපෑම ආවේ. හැබැයි මම එතකොට නම් හිතුවේ නෑ කවදාකවත් මට මේ වගේ ලොකු ගමනක් යන්න මට අවස්ථාව ලැබෙයි කියලා. කොහොම හරි මම හිතපු නැති විදිහට ඉතින් රංගනේ පැත්තෙන් මට ලොකු ගමනක් එන්න පුළුවන් වුණා. හරි. ඉතින් එහෙම තමයි දැන් මේ පාසලේ විස්තර. පාසලේ යාළුවොත් එක්ක කොහොමද තිබුණ බැඳීමක්කේ? ටීචර්ස්ලා හොඳට කැපිලා පේන ඉගෙන ගන්න හැම දෙයකටම කැපිලා පේන ශිෂ්‍යයෙක් විදිහට ඉතින් ප්‍රසිද්ධ වුණා අනුල විද්‍යාලයේදී. ඉතින් යාළුවොත් හොඳයි. ඉතින් ඒගොල්ලොත් එක්ක තියෙන සිද්ධි මොනවද තියෙන්නේ අපිට? ඒගොල්ලොත් එක්ක සිද්ධි තියෙනවා. ඒගොල්ලොත් එක්ක සිද්ධි කියන්නේ මේ එක සැරයක් කොමාරිය
දැන් මට ළමා පිටින් සල්ලි හම්බෙනවා. පියල 75ක් ඒ කාලේදී 75ක් වෙන දයක් හොඳ ගාණක් ඉතින්. අම්මලා දෙන්නේ නැහැ නේ අපිට. ඉතින් මටයි තව ළමයිකුට දෙන්නේ ළමයි පෝසත් එළමට අම්මා සල්ලි දෙනවා. හරිද? එතකොට අපේ 5-6 දිනකින් අර මමයි අර දුලාර කිරි ළමයා තිස් හැමතිස්සෙම සල්ලි ගෑවසන. මොකද අපි පඩිය වගේ මට අරකින් හම්බෙනවනේ සල්ලි. අම්මා ඕවා ගන්නෑ අපේ අම්මා. ඉතින් මම ඕක පොකට් මනි විදිහට මගේ කන මොණේවට තමයි මම වියදම් කරන්නේ. ඉතින් දැන් ගිහාම ඉතින් පස් දෙනාටම ඉතින් මගේ ගානේ ඉතින් වඩේ අරන් දෙනවා. තියෙන මොන හරි ඉතින් කනවත් දාලා පේන්ටියක් බිල් එනවා අපි කැන්ටින් එකේ. ඉතින් දැන් මේ මගේ අනිත් යාළුවත් වියදම් කරනවා. ඒ යාළුවා ඉතින් මට කිව්වා මේ අපි අද මේ බුරියානිකම් කියලා. හරිද? ඉස්කෝලේ හැරිලා. ඊට පස්සේ මං කිව්වා ඉතින් එයා කතා කරන්න යට සල්ලි තියෙන නිසා ඉතින් මං කිව්වා හා නම් බුරියානිකම් කියලා ඉතින් ගියා. තව ළමයි පස් දෙනෙකුත් හිටියද අපි ඔක්කොම පහක්. ඉතින් කනකොට මේ දැන් මුදුර උණු උණු බිරියානි ගේනවා. දැන් අර මේ කුකුල් මසුයි අර බිත්තරයි ඔසේ කනක මත හොදලා කන්න හදනට ඔබ සල්ලි තියෙනවනේ කියලා මං එහෙව. ඉතින් අර නේ උඹ ගාවටන්ත කියලා එහෙව. මට දැන් විස්සුත ගාවන්නේ නෑ මගේ ළඟ ඇත්තටම සල්ලි නැහැ. ඊට පස්සේ මේ කාපන් කාපන් පන් පස්සෙන බිලිගෝනි ඒ කිව්වට මට දැන් කන්න බෑ. දැන් මඩ ගින්නි. දැන් මන් දන්නවනේ මෙයා ගාව සලි නෑ කියන්නේ මං ගාව අර සුන්දර නගව කොහොමත් නෑ. හරිද? ඊට පස්සේ මේ කාපන් කාපන් කියන හුද්දර දැන් අර ගොලන් අර බිත්තර කනවා කුකුල් ලඬු කනවා. ඊට පස්සේ ඔයස්සර වේටර ඇවිල්ලා මිස් මොනාද ඕනි බොන්න මේ මොනාද කියලා නම් ටිකක් හොඳ සිල් බීමර නම් කියන මං එපා 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 කියනවා. හරි? දැන් සලි නෑනේ. ආයිල් මිස් කාලි වුණාම නද වටලප්පන් අයිස්ක්‍රීම් කීරි පැණි ඔගට් නෑ නෑ එපා 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 කියනවා. කොහොමහරි කොහොමහරි දැන් අරගලම් හොඳට කෑවා. මගේ එකත් කෑවා. මගේ බිරියානි එකත් කෑවා. කාලා මේ අරුන් අරුන්කවා මේ දැන් සල්ලි නෑනේ කාගවත් හොයන් ඉන්නම් කියලා. අර අර තුන් දෙන කොහොමත් හොයන් ඉන්නේ මොකද ඔය ගොයන් ගාව නෑ කොහොමත් සල්ලි. ඒ තුන් දෙන ගියා. අර මගේ යාළුවෝ පොයින්ට් මම කුමාරි කලි ටිකක් හොයන් එන කියලා මාව තියලා ගියා. දැන් මට හිතන්නකෝ මම දැන් අනණ්ඩ වගේ. දැන් මේ මම ඉන්නවා 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 පැයක් ගියා. පැය දෙකක් ගියා. දැන් බීටරලට නිකන් පේට මාව තියලා වගේ. දැන් මං හිතනවා මුම් මාව දැන් යමනික්කුත් නෑ දැන් ගෙදර. පැය දෙකක් මාර්කට් ඉදිරිය පස්සේ කුමාරි යාළුවා ඔව් අර මාරු සල්ලි ගොඩාක් එකවරලා. ඒ කියන්නේ අර රුපියල් 5000 හැමෝගෙම එකතු කරලා හැට් කලෙක්ෂන් එකක් දාලා වගේ පාරෙන් එකතු කරගෙන ආවා. මා බෙරගෙන ගියා. අමතක නොවන සිදුවීම්. ආයි සල්ලි අහන්න නැතුව කන්න. ආයි ගියවත් නෑ මම සල්ලි තියනවද කියලා බලන්න නැතුව. ඒ වගේ සුන්දර අත්දැකීම් පාසල් කාලේ තියෙනවා. දැන් ගුරුවරුන්ගෙන් දඬුවම් මෙහෙම ලැබෙලා නැද්ද පාසල් යන කාලේ? නෑ. එහෙම මේ කවදාකවත් මට එහෙම ගහලා නැහැ. මං කිව්වර එකපාරක් තමයි ඔය ස්පෝර්ට් මීට් එකේ ගුටි කෑවේ. ඊට අමතරව එහෙම කවුරුත් එහෙම ගහලා නැහැ. අනික මේ මම දැන් මගේ මූණ හරි අහිංසකයි. ඉස්සරහ දැන් කොණ්ඩ දෙක ගෝතල ඉන්නකොට මම නිකන් අර අනිත් ළමයි ඉතින් එක කට් කපලා ආරාම කළා නිකන් මදා විපාට පෙවුනට මාව නිකන් අර පේන්නේ හරීම මේ අහිංසකත්වේ ප්‍රතිමූර්ති වගේ. ඉතින් මම කෑ ගැහුවා ටීචර්ස්ලා මම කෑ සමහරට පොරට හරි සින්දුවක් කී කී හිටියා. එතකොට ඔන්න හෙඩ් එක ගැන අපේ ඩිපාර්ට්මෙන්ට් එක බාරව ඉන්න ටීචර් ආවා. තුස මම සින්දුව කිව්වේ මම ආගල කෑගක සින්දුව කිව්වේ. අනිත් ළම ඉගෙන ගන්න අනිත් ක්ලාසස් වල ඉගෙන ගන්න අතරේ ඊට පස්සේ මම කියලා මෙහෙම පෙන්නන දැන් මාව පෙන්නනවා. අර කොහෙවත් ඉන්නව තමසන කියලා අරගෙන ගිහලා දන් දන් ගැස්සුවා. අර ඒ වගේ හිතන්නේ මාව කිව්වොත් ටීචර්ස්ලා නෙමෙයි මම එහෙම ළමයි කියලා විශ්වාස කරන්නේ. හිමාලියකි දැන් මේ පුංචි කාලේ ඔයාට හිතුණාද රංගන ශිල්පිනියක් නැත්නම් නිවේදිකාවක් වෙන්න ඕනි කියලා ළමා පිටි හිටියේ නිසාවෙන්? ඔව් නිවේදිකාවක් වෙන්න හිතුවා. ටීචර් කෙනෙක් නිවේදිකාවක් වගේ වෘත්තින් වලට කැමැත්තක් තිබුණා. ඉතින් ඒක තමයි ගොඩක් දුරට මම හඹාගෙන ගිය නිවේදිකාවක් විදිහට. නිලියක් වෙන අවස්ථාවක් හම්බුණත් අර මං මගේ ඒමක තිබ්බේ නිවේදිකාවක් වෙන. ඉතින් ඒක මම සඵල කරගත්තා. ගොඩක් වැඩසටහන් වලට සම්බන්ධ වුණා. සජීව වැඩසටහන් කරා. නමක් දිනන් ඉන්න අතරේ තමයි නාලන් මෙන්ඩිස් මහත්මය මම විනාංස් කරන විදිහ දැකලා එයාගේ අලුත්ම නාට්‍යයට මට කතා කරේ. එතකොටත් මට එච්චර උනන්දුවක් එහෙම ලොකුවට තිබුණේ නැහැ. හැබැයි ඉතින් කමක් නැහැ කියලා මම ගියා. හැබැයි ඒ රංගපානවත් එක්ක පුදුමාකාර ජනප්‍රියත්වයක්
ලැබුණා. ලැබුණා. ඉතින් ඒකත් එක්කම දිගටම මට අධ්‍යක්ෂකවරු ඉන්න දුන්නේ නාට්‍යවල කතා කරා. එතකොට ඒ පාසල් ගමනට සමුදීලා ඒ කාලේ වෙනකොට. ඔව් ඔව්. එතකොට මම නිවේදිකාවක් විදිහට මම වැඩ කරනවා. ඒ කාලේ අතුරද තමයි මම දැන් ප්‍රසන්ට් කරනකොට ඉතින් හරි අමුතු එකක් තියෙනවනේ මගේ ඉතින් මිනිස්සුන්ට හරි දැනෙන්න හරි ප්‍රේමනාප විදිහට කතා කරන මේ නාල් මහත බලන් ඉන්නවා මගේ දිහා මට තේරෙනවා අමුතුයි බලන් ඉන්නවා කියලා. ඊටස්සේ කොමි ඔයලා මම හොඳයි රඟපාන්න මගේ ඊළඟකට එනවාද කියලා. මොකද එතකොට එයා ගේන හැම නාට්‍යකම අය චතුරිකා පීරිස් ගොඩක් යශෝදක්කා ඒ වගේ ඒ දූදරු නිල්මිනි අක්කා ඒ වගේ කැරක්ටර්ස් ගොඩක් මිනිසුන්ට ජනප්‍රිය වුණා. එයාගේ එයා හඳුන්වා දෙන. එතකොට ඒ වගේම තමයි මටත් උනේ. මම නෙවෙයි මම කියන නාට්‍ය එක කරනවත් එක්කම ප්‍රකාශය පටන් ගන්නවත් එක්කම පුදුමාකාර ජනප්‍රියත්වයක් ලැබිලා නාට්‍ය හම්බ වෙන්න ගත්තා. ඉතින් එහාට තමයි රංගන ශිල්පිනියක් විදියට වැඩ කටයුතු කරගෙන ගියේ. එතකොට දැන් මේ අම්මලාගේ තාත්තලාගේ අකමැත්තක් තිබ්බේ නැද්ද මේ පැත්තට? එහෙම ලොකුවට අකමැත්තක් තිබුණේ නැකලං පුංචි කාලෙන් දැන් අම්මත් මාව අරන් ගියානේ ළමා පිටේට. ඒ නිසා එහෙම බාධාවක් නෑ ලොකුවට මට එල්ල වුණේ නැහැ. ඒකලං සහයෝගය නිතරම තිබුණා. ආරක්ෂාවට අම්මා නිතරම ආවා. මට මක් දැන් තනියම මේ ශේෂ්ත්‍රයේ දැන් පහුගලානේ මේක තනියම ඉන්න යන ගත්තේ ඉතින් මුලදී ඇත්තටම අම්මා මං කියන්නේ අම්ම කෙනෙක් යන්න ඕනේ එහෙම තරුණ දියණියක් ඉතින් ගොඩක් පිරිමි ළමයි ඉන්න තැනක් නේ මේ නාට්‍ය කියන්නේ ගොඩක් කාන්තාවෝ අඩුයි එතකොට පිරිමිම තමයි වැඩ කරන්නේ ඉතින් එහෙම තැනකට යනවා නම් ඉතින් අම්මා මුල් අධීර කොහොමත් ඒක අල්ලලා දෙන්න ඕනේ ඒ වටපිටාව තේරුම් ගන්නකම් ඉතින් ඒ සහයෝගය හරියට අම්මා දුන්න වැඩිනුත් එක්ක දුන්න ඉතින් ඔහොම තමයි. දැන් මේ හිමාලියක්කේ දැන් පුංචි දරුවන්ට තියෙනවනේ පුංචි කාලේ ඔය විනෝදාංශ තියෙනවනේ. ඔයාට මොනවද තිබෙන විනෝදාංශ පුංචි කාලේ? දැන් සමහර මුද්දට එකතු කරනවා ඒ වගේ දේවල් තියෙනවනේ. නැහැ මට එහෙම එකතු සතු ඇති කරන්නවත් මුද්දට එකතු කරන්න එහෙම තිබුණේ. මගේ විනෝද ඉතින් කාලෙම ගත වුණේ මම සංගීත පන්තියකට යනවා. එතකොටම වගේ ලොකු අම්ම කෙනෙක් නැටුම් පන්තියක් කරා ළඟ. ඉතින් කෝච්චරවත් එතනට යනවා. මට හොඳට උඩට නැටුම් හොඳට පුළුවන්. මම හැදෑරුවා. ඉතින් ඒක තමයි මගේ විනෝදාංශ විදිහට මම කරේ. මේ ගායනය සහ නර්තනය ඔය වගේ දේවල් එක තමයි වැඩිපුරම කාලේ ගියේ. විශේෂයෙන් කියලා මේ ළමයි කරන දේවල් පිහාට උකුතු කරනවා. ඒ දේවල් මම මගේ ලයිෆ් එකේ නැහැ. එද ගෙවල් අවට යාළුවොත් එක්ක චින්චෝරු බත්තු වෙනවා. අයිස් කර අයිස් අයිස් ටින් තියලා වල කඩන්නේ අයිස් ස්පයිස් නේද කියන්නේ අයිස් ස්පයිස් කරා. එතකොට ලුණු ඉස්සර තිබ්බ වැටවල් තිබුණේ නෑනේ රාජකිරියේ වුණාට අපි ටවුන් කොළඹ වුණාට ඒ ඔක්කොම සිඩාගේ කියන්නේ කම්බි වැටවලක්වත් ගහලා තිබුණේ නැහැ. ඉතින් අපි වටේම ඉන්න වැල එකතු වෙලා අපි සෙල්ලම් කරා. ඒක නම් ළමක් හරි ලස්සනට තිබුණාද මම මගේ දැන්ටත් මගේ දුවට මම කියනවා සෙල්ලම් කරන්න යන්න කියලා. දැන් මගේ අපි වාහන ටිකක් ගැන පාරක් පෞද්ගලික පාරක් වුණාට මම කියනවා ඔය ළමයි අතර පස්සෙනෙක් එකතු වෙලා එහෙම ඔයගොල්ලෝ සෙල්ලම් කරන්න කියලා. ඉතින් මම ආස්තනේ මෙයා ගෙදර ඉන්නට මම මෙයාට වෙලාව දෙනවා සෙල්ලම් කරන ඒවට යන්න ළමයි ඒක අවට ළමයි කිදලා ඒ අම්මලත් මම ඒවන හිඳ එවනවා. දැන් ගොඩක් වෙලාවට හිතන්නේ ගෙදර ඇතුළේ තාප්ප ඇතුළේ අපි තියන් ඉන්නනේ. ඉතින් අර මම යවනවනේ එන්න එන්න සහින් කියලා මම ළමයිට කතා කරලා සෙල්ලම් කරන්න කියන ළමයිට ඒ සෙල්ලම හරි ඕනි ඕනි ඕනි. ඉතින් ගොඩක් වෙලාවට මගේ ගෙදර මේ අපට ළමයි ගොඩක් ඉන්නවා. ඒගොල්ලන්ට මම එන්න එපා හෙඩි කරන්න එපා එහෙම කියලා නැති මේගොල්ලන් මගේ අල්මාරි අස්සේ හැංගෙනවා ඉඳන් යට හැංගෙනවා. ඉතින් මං ඒ හැම ළමයෙකුටමත් සෙල්ලම් කරන්න ඉඩ දීලා තියෙනවා. ඒ ඔයයි ළමා කාලේ හිමාලියක්කේ සුන්දරව ගත කරපු නිසා ඒකේ තියෙන වටිනාකම සුන්දරත්වය දන්නවනේ. එතකොට ඉතින් ඒක දීනේට අනිවාර්යයෙන්ම ලබා දෙන්න තමයි බලන්නේ. ඔව් මෙයා දැන් සමහරලාට මෙයා හොයන්න කියලා දැන් අර ළමයි අපේ ගෙදර දේවල් දන්නේ නැහැ නේ. මම කොහෙත් ඉතින් කබඩ් එකක් අස්සේ අංගන වේලා වින්ද නැත්තම් කරි බෙඩ්ෂීට් එකකින් ගොතලා කොහරි මුල්ලක තියෙනවා. ඉතින් මෙයාට හොයාගන්න බැරි වෙන්නේ මොකද ඒ ළමයි අපේ ගෙදර දේවල් දන්නේ. ඉතින් මං ආසයි මේගොල්ලන්. එතකොට දැන් මං කියනවා හැංගුවට පස්සේ රෙඩි කියනකොට ඒ ළමයි ඉන්න තැන මෙයා දැනගන්නවානේ. මං ඉතින් ඔයා කියන්න එපා කියලා මම රෙඩි කියනවා. එතකොට මෙයා ඇවිල්ලා හොයනවා. මං ආසයි ඒගොල්ලන් සෙල්ලම් කරනවා මේ බලන්න. ඒ මතකයන් මතක් වෙනවනේ. එතකොට අපිටත් ඒ මතකය ඇතුළේ අපි ජීවත් වෙනානේ හිමාලියක්. ඒකයි හරි. ඉතින් ගෙදරින් ගෙනාපු පුංචි කාලෙන් ගෙනාපු බොහෝ සුන්දර මතකයන් තමයි ඔබ අද වෙනකොට දියණියත් එක්ක බෙදා හදාගන්නේ. ඒක හරිම වටිනවා. ඉතින් අපි මේ මා බාල කාලේ වැඩසටහනේ බලාපොරොත්තු වෙන්නේ ඒකයි. අපේ ආදරණීය චරිත කොහොමද පුංචි කාලේ ගත කරේ ඒ හරහා ඔබට ඔබේ පුංචි දරුවාට ලස්සන
ළමා කාලයක් බාල කාලයක් ලබා දෙන්න පුළුවන් ඇත්තටම. තාමත් අපි කියනවා දැන් ඉස්සර වගේ නෙමෙයි දැන් කාලේ ඒ අයක ගන්න බෑ කියලා. හැබැයි නෑ, එහෙම ගන්න පුළුවන්. ඌ ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට අවස්ථා අඩුයි තමයි, තාප ගහලා එතකොට පාරවල් වල වාහන යනවා එහෙම ප්‍රශ්න ටිකක් තියෙනවා තමයි. හැබැයි දැන් මම ගෙදරට එන්න එපා, මෙයාට අලුව ගෙදරට ගේන්න එපා එහෙම කියලා නැහැ. මම අවධානයෙන් ඉන්නවා අනිත් ළමයිවත් බලාගෙන. අපේ ගෙදර කොහොමවත් ළමයි හතර පස් දෙනෙක් කවට එනවම තමයි. ඉතින් මෙයාට යන්න හිතුණොත් ඉතින් මම ඒගොල්ලන්ගේ අම්මට කතා කරලා පොඩක් බලන්න කියලා ගෑල්ලාමෙක්නේ. ඉතින් මම මේ එහෙම බලලා මෙයාවත් යවනවා. ඉතින් මේගොල්ලන් සෙල්ලම් කරනවා බලන්න මම ආසයික. අපි ඇත්තටම පාක් වලට දැන් ළමයිව වැඩිපුර ගෙනියන්නෙත් නැහැ. අපිත් කාර්ය බහුල වෙලා නිසා ඉතින් මේ මේගොල්ලන් ආසක විදිහේ ළමයි එක්ක ඒගොල්ලන්ට මම ගත කරන්න මං කැමති. මං අපේ අම්මටත් කියලා තියෙන්නේ මේ අපේ අම්ම නම් වැඩි කියනවා මේ ගෑන් ළමයි මේ පාර්ති ගියවන්න එපා. ඉතින් මම බලන් ඉන්නවා. ඉතින් නමුත් ළමයින්ට සෙල්ලම් කරන එක අත්‍යවශ්‍යම දෙයක් නේද? පුතපත ඒව විතරක් නෙවෙයි, මම මෙත් එක සෙල්ලම් බත් වෙනවා, චින්චූර බත් වෙනවා, මෙයාව මම උදව් කරගන්න උයන වැඩවලට. මම අනික ගෑල් ළමයේ කියලා මම හරි පෞරුෂයක් තියෙන්න ඕනේ. හොඳ හොඳ පෞරුෂයක් පිරිමි ළමයේ ගැන විතරනේ අපි පෞරුෂය ගැන කතා කරනකොට හිතන්නේ. ඉතින් මම මෙයාව කවදාකවත් මේ කළුවරට බය කරලා නැහැ, ගෝණි බිල්ලන්ට බය කරලා නැහැ. මේ කිසි දෙයක් බය වෙන්න දෙයක් නැහැ, බැහැ කියලා කිසි දෙයක් නැහැ කියන එක තමයි මම හැමතිස්සෙම කියන්නේ. ඉතින් පුංචි කාලේ මම හිතනවා ඒ පර්සනලිටි එක අපි ළමයින්ට දෙන්න ඕන. ඉතින් ස්පෝර්ට්ස් මොන හරි දේවල් වලට යොමු කරන්න ඕනේ. ඉතින් ඒ නිසා මට ස්පෝර්ට්ස් පැත්ත බැරි වුණත් මම හරි ආසයි දරුවා සෙල්ලම් කරනවා ස්පෝර්ට්ස් වලින් ඉස්සරහට යනවට. අවුරුදු කාලේ කොහොමද ගෙදර? මත්තගේ පුංචි කාලේ මම මගේ ගෙදර පුංචි කාලේ අවුරුදු කාලේ මගේ තාතා තමයි හරියටම චාරිත්‍ර කරන්නේ. කියන්නේ ඒක ආයි නෑ, උතුර බලන් කිව්වොත් උතුරම තමයි ආයි. උතුර බලන් තමයි කිරිබත් කන්න මොන හරි තිබුණොත් ඉතින් ආයි වෙන පැත්තක් නම් හරවන්නේ තාත්තා. ඒ වගේ තාත්තා පුදුම විදිහට වත්පිළිවෙත් කරනවා. ඒ කියන්නේ අර කිරි උතුරන එකත් ඒ කිරි මුඛයට දාන්න ඕන දේවල් හරියටම දාලා හරියටම ගනුදෙනු කරනකොට ගනුදෙනු කළා. ඒ සියලුම දේවල් අපේ ගෙදර හැමදාම කිරුණා. හැම සිංහල අවුරුද්දකදීම මං හිතන්නේ තාත්තෙන් අපි ඇත්තටම ගිය අවුරුද්ද අපිට ඒක කරන්න හිත දුන්නේ. මොකද අපේ ගෙදර ඒ ගාථ ටික කියලා ඒ ටික කරන්න ඒ ටික දන්නේ නැහැ හරියට. ඒ ටික මොනවද කියලා තාත්තා තමයි හරියට මේ ටික කරේ. ඒ අඩුව අපිට හරියට දැනුණා මේ තාත්තා නැති අඩුව මේ පළවෙනි පාරට. මොකද තාත්තා හිටියනම් අද මෙතන නැගිටින්නේ නැහැ නේ කිකි. අපි චාරිත්‍ර කරා. ඉතින් ඔහොම තමයි අපි ගෙදර නම් හැමතිස්සෙම මොන හරි කැවිල්ලක් හැදුවා. තාත්තා හරි ආසයි එම් කැවිලි මේසේ ලස්සනට තියෙනවට. ඉතින් අපි අම්මට වඩා මට තාත්තා හොඳට තේරෙනවා. ඒ තාත්තා ආස කරන දේවල් මොනවද, තාත්තා හරි කැමති ශ්‍රී ලංකන් ගැමි විදිහට. එතකොට තාත්තට ඕන නිසා මම අපේ අම්ම නොහදුවත් මම කොහෙන් හරි කැවුම් කැවුම් තල ආස්මි කොකිස් ඔක්කොම ටික ගෙනත් තියෙනවා. ඉතින් ඒක මම හිතනවා අපි අපේ ඒක තාත්තා කියලා දිනු නිසානේ මමත් කරන්නේ. එතකොට මම කරොත් තමයි මගේ දුවත් කරන්නේ. ඉතින් ඒක නිසා අපි කොහොම හරි අපේ රට විතරන එකම වෙලාවකට කිරි උතුරලා එකම වෙලාවකට කිරි බතක් ලිපේ තියලා එකම වෙලාවට වැඩ අල්ලලා එකම වෙලාවට කෑම්බීම ටික ගන්න එකම රට ලංකාව විතරයි. මේක වෙන කොහෙවත් ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මේ ලංකාව ඇතුළ තියෙන දේ අපි උරුමය. ඉතින් අපේ දරුවනුත් ඉස්සරහට අරංගියොත් නේ නැත්තම් කැවුමක් කියන්නේ මොකද්ද කියලා තායි අපි කවදාද. හරි හරිම ලස්සන පුංචි කාලයකට අපි ගියා. හිමාලියක්කි ඉතින් අලුත් නිර්මාණ තියෙනවද අපිට වාගේ රස විඳින්න ඉස්සරහට? දැන් දිවිතුරන් නාට්‍ය රූපගත කිරීම හිච්ච කියලා අලුත් නාට්‍යයක් රූපගත කිරීම කරන, ළඟට ආලත්‍ය අම්මා කියලා අලුත් නාට්‍යයක් රූපගත කිරීම කරනවා ටිකක් දුර බැහැර අනුරාධපුරේ. ඔව තමයි තමයි දෙකකට විතර ආරාධනා ලැබිලා තියෙනවා. හැබැයි ඉතින් මට ගොඩක් වෙලාවට මම වැඩ කරන එක දැන් චුට්ටක් අඩු කරලා තියෙන්නේ. මොකද මට ඊට වඩා ගොඩාක් වැඩ තියෙනවා ගෙදර කරන්න. ඒ කාලේ මට දැන් මිස් කරගන්න හරි අමාරුයි. ඒක නිසා ඉතින් අර
වැඩිය කාර්යබහුල වෙන්නේ නැතුව වැඩ ටිකක් කරගන්න තමයි මම දැන් උත්සාහ කරන්නේ. හොඳයි. එහෙමනම් ඉතින් ලස්සන පුංචි කාලෙකට අපි වරගෙන ගියාට ගොඩක් ස්තුතියි. ඔයාගේ සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා නිත් කාර්ය මණ්ඩලය වෙනුවෙන් අපි මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්ට ආරාධනා කරාට ස්තුතියි. ගොඩක් ස්තුතියි. එහෙමනම් ඉතින් අපිට සමුගෙන යන අවසර දෙන්න අපි ලබන සතියේ මේ වගේ තවත් ලස්සන වැඩසටහනකින් ඔයාලා මුණ ගැහෙන්න එනවා. හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. මම දුල්මිනී මහේෂි. මා බාල කාලේ